ඔන්න එහෙනම් අද අපි ආවා කදුරු වෙලට. කදුරු වෙල කියලානේ මේ ගමට නම බැබහැර වෙන්නේ. ඒකට කියවෙන පුරා කතාව හරි අපූරුයි. ඒ කතාව අපේ මේ ගැමුණු කුමාරයා එක්ක තමයි බැඳිලා තියෙන්නේ. මේ පුරා කතාව පෙන්වලා දෙන විදිහට උන්න දැන් ගැමුණු කුමාරයා අනුරාධපුර රාජධානිය එක්සේසත් කරන්න. ඒ කියන්නේ ත්‍රිසිංහලේම තමයි එක්සේසත් ගන්න. අනුරාධපුරයට නෙමෙයි ගියේ අර හටනට විජිතපුර සංග්‍රාමයට යano. ඒ යනකොට ඈත රුහුණු ගම් දනව්වල ඉඳගෙන බටපිරිස සේනාවන් කැටුව තමයි යාවේ. උන්න මේ පළාතටත් මේ වගේ බට සේනාව රැස් කරගෙන ආව. ඒ ආවට මොකද අර ආව බට සේනාවට ලැබුම් ගන්න කඳ උරා බැඳ ගන්න තැනක් තිබුණේ රූස වනදහනක්නේ. එතකොට ඔන්න ඉඩකඩක් තිබ්බ තැනක් හම්බුණා. ඒ හම්බ උනේ විශාල වෙල්ලෑයක් හම්බුණා. ඔන්න ඔය වෙල පදනම් කරගෙන ඔන්න කඳුරු බැඳගත්තා. කඳුරු බැඳගෙන සටන් අභ්‍යාසවලදීලා ඊට පස්සේ කඳුරු අත්හැරලා ගියා. හැබැයි අර විශාල සේනාවක් හතර දිබ්බාගෙන් ඇවිල්ලා කඳුරු බැඳගත්ත එකේ ඒ ගම්දනම් වල උදවියට හරි අපූරු දෙයක් අලුත් අත්දැකීම. ඒ උදවිය කියන්න ගත්ත ගැමුණු කුමාරය ඇවිල්ලා කඳුරු බැඳි මෙන්න මේ වෙලේ කියලා. ඒ වෙල හරහා යන්නේ නැත්තු හැමෝම කියන්න ගත්තේ මේ කඳුරු වෙල කඳුරේ. ওই විදිහට කඳුරු වෙල කඳුරේ කියලා පරපුරෙන් පරපුර කීව. හැබැයි කඳවුරු වෙල කියනක පරපුරෙන් පරපුරට කියවුනත් අද මේ වෙනකොට කියන්නේ කදුරු වෙල කියලා.